මම දර්ශනතන්ත්‍රිකයේ ආර්ථික යුක්තිය උත්සාහ ජනතා සාමූහිකයේ කැඳවුම්කරු අද දවසේදී අපි තවත් සිවිල් සංවිධාන නියෝජිතවත් එක්ක ජාතික ව්‍යාපාරී පෙරමුණ සිවිල් සංවිධාන නියෝජිතවත් එක්ක අද දවසේ අල්ලස් කොමිසමට පැමිණියේ මේ රටේ මෑත භාගයේ සිද්ධ වෙච්ච මහ දවල් මහ විශාල මංකොල්ලය දූෂණය සම්බන්ධ පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. මේ ඉදිරිපත් කරන පැමිණිල්ල සම්බන්ධව දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරුතහනම් නියෝගයක් ලබා දීලා මේ කටයුත්ත නවත්තලා තියෙනවා. ඒ තමයි මොබිටෙල් ආයතනය විසින් 2011 වර්ෂයේ සිට ක්‍රියාත්මක කරගෙන ගියපු වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පුද්ගලික සමාගමකට විදේශීය සමාගමකට ලබා දීලා රාජ්‍යයේ ආරක්ෂාවට තර්ජනයක් ඇති කරලා ඒකෙන් තවත් කෙනෙක්ගේ තවත් ආයතනයක සාක්කුවට මහා විශාල කොමිස් කුට්ටියක් ගියපු ඉතාමත්ම අසික්කිත ගනුදෙනුවක් පිළිබඳව. මේ අසික්කිත ගනුදෙනුව සිද්ධ කරන්නේ කැබිනට් මණ්ඩලයේ ඉන්න කැබිනට් අමාත්‍යවරුන්ට තොරතුරු වැරදි ආකාරයට නොමග යවලා ඉදිරිපත් කරලා. මොබිටෙල් සමාගම විසින් 2020 අවුරුද්දේදී එවකට අමාත්‍යංශ ලේකම්වරයාට ඉදිරිපත් කරපු යෝජනාව අනුව 2011 ඉඳන් ක්‍රියාත්මක වුණු ඒ පද්ධතිය නවීකරණය කරන්න අනුමැතිය ලබාගෙන තිබුණා. ඒක ඔවුන් 2023 9 වැනි මාසේ වෙනකොට ඉදිරිපත් කරනවා අංග සම්පූර්ණ මට්ටමටම ඒක නවීකරණය කරලා ක්‍රියාත්මක කරන්න පුළුවන් කියන කාරණාව එක්ක. ඒ දීලා මාසයක් යනකොට අදාළ විෂයභාර ඇමතිවරයා, මේ විෂයභාර ඇමතිවරයා නම කියන්න හුඟක් අය බයයි, මහජන ආරක්ෂාව භාර යුක්තිය ගේන්න කටයුතු කරන ඉරාන් නලස් මහත්මයා, එතුමා මේක ලැබිලා මාසයකට පස්සේ අමාත්‍යංශ ලේකම් සහ ආගමන විගමන පාලක කියන තුන්දෙනායක එකතු වෙලා ඉතාමත්ම කූට ලෙස වංචනික ලෙස කැබිනට් මණ්ඩලය පවා නොමග යවමින් තමයි මේ ගනුදෙනුව සිද්ධ කරන්නේ. මේකෙන් රටේ ආරක්ෂාවට තර්ජනය වෙන විතරක් නෙමෙයි, ඩොලර් 1කට රජයට අයත් මොබිටෙල් සමාගම කරපු කාර්යභාරය, ඔවුන් නොමිලේ සපයපු සේවාව පවා වෙනත් ආයතන වලට අධිකම ඉලක්ක යටතේ ඩොලර් 18.50ක් පැණි වැඩිපුර අය කිරීමක් යටතේ ලබා දීමට කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනටමත් තීරණයක් දීලා තියෙනවා මේක වහාම නවත්තන්න කියලා. තවමත් මෙන්න මේ තුන් කට්ටුව මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයත් එක්කත් සෙල්ලම් කරනවා අපට පේනවා. අපි අද දවසේදී මෙන්න මේ පැමිණිල්ල ඉදිරිපත් කරේ ශ්‍රේෂ්ඨාධිකරණයට දෙන්න පුළුවන්කම තියෙන්නේ මූලික අයිතිවාසිකම් කඩවීම පිළිබඳ තීන්දුව විතරයි. හැබැයි මේකෙ සිද්ධ වෙච්ච අපරාධ වරද, ඒ අපරාධ වරදට වගකිව යුත්තෝ නීති ඉස්සරහට ගෙනල්ලා ඔවුන්ට දඬුවම් දීලා රටට අහිමි වෙච්ච මුදල අය කරගන්නටත් මින් මනතට ආයිත් මේ වගේ දේවල් නොකරන්නටත් අවශ්‍ය කටයුතු කිරීම සඳහා තමයි අද දවසේදී අපි මේ පැමිණිල්ල බාර දීමට කටයුතු කරනු ලැබුවේ. අපි එක දෙයක් කියන්න ඕනේ, යුක්තිය ඉෂ්ට කරනවායි කියලා රටට පෙන්න මේ වගේ මහදවල් මංකොල්ල කන ක්‍රියාවලීන් පිළිබඳව ජනාධිපතිවරයා දෙවරක් කල්පනා කළ යුතුයි අපි විශ්වාස කරනවා. ජනාධිපතිතුමා පහුගිය දවසේ අපි දැක්කා කියනවා මං හොරුන් දූෂිතයින් ආරක්ෂා කරන්නේ නැහැ කියලා. මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය SPR නෙවෙයි මේ තීන්දුව ලබා දුන්නේ, මේ වාර නියෝග ලබා දුන්නේ කරුණු දෙපාර්ශ්වයේම කරුණු සැලකිල්ලට අරගෙන. එතකොට ඒ දිහාගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරන්න කියන කාරණාව අපි මතක් කරනවා. එතුමා දූෂිතයින් ආරක්ෂා කරලා ආරක්ෂා කරනවා කියලා කියන්න නිසා, ආරක්ෂා කරන්නේ නැහැ කියලා කියන නිසා. අනිත් කාරණාව තමයි මේ අමාත්‍යංශයේ පුරාවටම මෙතුමා මේ අමාත්‍යංශයේ ගත්ත දවසේ ඉඳන් මේ VFS ගනුදෙනුවේ සිද්ධ වෙච්ච වංචාව මේක. මේ වගේමයි මේ වෙනකොට පාස්පෝර්ට් එක දී ගන්න බැරුව එතනත් සිද්ධ වෙනව මහා වංචාවක්. ඒ පිළිබඳ පැමිණිල්ල අපි ඉදිරිසත් ඉදිරිපත් කරනවා. ඒ වගේමයි හැඳුනුම්පත් 2021 අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගේ ලියන්න හැඳුනුම්පත් ඉල්ලපු දරුවන්ගේ හැඳුනුම්පත් තාම ඇවිල්ලා නැහැ. 2021 ඉල්ලපු අවුරුදු 3ක් ගිහිල්ලා ඒව තාම කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ තරම් නිඳිත මට්ටමට මේ අමාත්‍යංශ පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි කියනවා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනට අතුරුදහනම් නියෝගයක් දීලා මේක වංචාවක් නිසා, මේක රටේ ආරක්ෂාවට තර්ජනයක් නිසා මේ නවත්තපු ක්‍රියාවලිය නවත්තපු එකේ විෂයභාර ඇමතිවරයා ක්‍රෙද්දක් එනම් පාර යනවා නම් දැන් ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන්න ඕනේ. ඒක තමයි ලෝකෙ තියෙන වැදගත් ශිෂ්ට සම්පන්න දේශපාලනේ. ඔහු ඒකෙන් ඉවත් වෙන්නේ නැත්තම්, ඉල්ලා අස්වෙන්නේ නැත්තම් ජනාධිපතිවරයාට තියෙන බලතල අනුව රටේ නීතියට ගරු කළා මේ අමාත්‍යවරයා අමාත්‍ය ධූරයෙන් ඉවත් කළා. එතුමට ඕන නම් සුදුසු වෙනත් අමාත්‍ය ධූරයක පිහිටුවන එක හරි. මොකද නැත්තම් මේ විමර්ශන වලට බාධාවක්.
අල්ලස් කොමිසමේ මේ විමර්ශන සිද්ධ කරගෙන යන්නේ පොලිසියෙන් සෙකන්ඩ්මන් බේසිස් ආපු නිලධාරී මහත්තුරු. ඒතර පොලිසිය බාර ඇමතිවරය සම්බන්ධව නම් මේ පැමිණිල්ල යන්නේ ඒ නිලධාරී මහත්තුරුන්ට මේ පරීක්ෂණය කරද්දී යම් ආකාරයක බැඳියාවන් අතර ඝට්ටනයක් එන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි ජනාධිපතිවරයාට කියනවා වහාම මේ අමාත්‍යවරයා ඉල්ලාස් වෙන්නේ නැත්නම් ඔබතුමාට තියෙන බලය අනුව ඉවත් කරන්න රටේ නීතියට ගරු කරනවා නම් කියන කාරණාව අපි සිහිපත් කරනවා. ඒ වගේමයි අපි ජනතා විමුක්ති පෙරමුණෙනුත් මාලිමාවෙනුත් කාරුණික ඉල්ලීමක් කරනවා. මෙන්න මේ මේසා විශාල මහා ගනුදෙනුව මේසා විශාල අපරාධය සම්බන්ධව ඇයි ඔබතුමල්ලා මුනිවත රකින්නේ? මේ අමාත්‍යවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ගේන්න, මේ අමාත්‍යවරයාට විරුද්ධව අර අනිත් පොරු දූෂිතයෝ ගැන කතා කරන වගේ කතා කරන්න. එහෙම නැත්නම් ජනතාවට සැකයක් ඇති වෙනවා. අපිට තව මෙහෙම සැකයක් නැහැ. හැබැයි අපිත් කල්පනා කරනවා මොකද ඔවුන් මේ සම්බන්ධව කතාවක් නැත්තේ කියන කාරණාව. අවසාන වශයෙන් අපි කියනවා මේ විදියටම තමයි කෙහෙලිය රඹුක්වැල්ල මහත්තයත් නාඩගම් නැටුවේ. මේ විදියටම ලොකු කතන්දර කියාගෙන ගියා. දැන් මේ ඇමතිතුමාත් ඒ විදියටම කියනවා නීතිඥ ප්‍රජාවට ගහනවා. ඒ වගේම අධිකරණයට ව්‍යංගෙන් ගහනවා. අපි කියනවා ඔය මහත්තයටයි ඇමතිතුමාටයි ඔය ඉන්නේ තුමගේ නිලධාරී මහත්තුරුන්ටයි අර ඊයේ දෙන්නෙක් අප අරගෙන එළියට ආවා. ඊළඟට ඔයගොල්ලෝ ඇතුළට යන්න ලෑස්ති වෙන්න කියලා පණිවිඩයක් මේ මොහොතේ අපි ලබා දෙනවා. Explore the universe.